අයිබෝන් කියලා ඔබ සිල්දිනම් පිළිගන්නවදත් අපි අද කොටස් වෙනකල වීඩියෝ මාලාවේ තවත් වීඩියෝ එකක් සමග තමයි ඔබ සිල්දිනම් එකතු වෙලා ඉන්නේ. ඉතින් අද කොටස් වෙනකල ගැන නැත්නම් හැසිරීම ගැන කතා කරොත් අපි දැක්කා ඊයේ දිනේ බලාපොරොත්තු වන විදිහට මන්දගාමී හැසිරීමක් අපි ඉදේ දිනය පුරාවට දැක්ක කිව්වොත් මම නිවැරදි. ඒ වගේම සමස්ත විනාශකය ඉහළ යනවා. එහෙම නැත්නම් ඊයේ දිනට සාපේක්ෂව ඉල්ලුමක් ඇති වෙනවා කියන කාරණේත් අපි දැක්කා. කෙසේ වෙතත් දිනය ගෙවෙන්නේ නැද්දි ගණදුන අවසන් වෙන ආසන්න කාලෙදී අපි දැක්කා ඉහළ ගිය මට්ටමින් සුළු පසු වැසීමක් ඇති වෙනවා. ඉතින් අපි අද දිනේ හැසිරීම වැඩිදුරට විශ්ලේෂණය කරලා බලමු මේ වීඩියෝ එක අවසානයේදී. ඒ වගේම හෙට දිනේ හැසිරීම නැත්නම් හෙට දිනේ බලාපොරොත්තු වෙන්න පුළුවන් හැසිරීම ගැන ඊට පෙර අපි සුපුරුදු දින මුල ආරම්භ ගනිමු. අද දිනේ සමස්ත විනාශක ගැන දරුණු ස්ථානයේ ඒකක 7143.38 විදිහට තමයි දිනේ අවසානයේ සමස්ත විනාශක සටහන් උනේ. එය පෙර දිනට සාපේක්ෂව 1.58 ප්‍රමාණයක ඉහළ යමක් විදිහට සටහන් වුණා. ඒ වගේම S&P ඇසරණ නිදර්ශකය 1.2843.4 විදිහට සටහන් වුණා. එය පෙර දිනට සාපේක්ෂව 1.2 ප්‍රමාණයක ඉහළ යෑමක් විදිහට සටහන් වුණා. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම ඔබට පැහැදිලි වෙනවා ඇති මම කලින් කිව්ව කාරණේ දිනේ පුරාවට හැසිරීම එහෙම නැත්නම් හැසිරෙන ආකාරය බොහොම මන්දගාමීව තමයි හැසිරලා තින්නේ. ඊයේ දිනේ මේ දශක දෙකම නතර වුණ මට්ටම් වලට ඉහළ ගියත් මේ මට්ටම් වලට වඩා ආසන්නයේ තමයි අද දිනේ නතර වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම වෙන්න හේතුව මම පැහැදිලි කරා ඊයේ දිනේ. ඒ වගේම මීට පෙර වීඩියෝ වලත් මේ හැසිරීමට හේතු දක්වලා තිනවා. මෙහෙම වෙන්නේ ඇයි කියන කාරණේ මම පැහැදිලි කරලා තිනවා. ඉතින් මේ වීඩියෝ බලන්න පුළුවන් පස්සට ගිහිල්ලා මොකද්ද මේ දෙයට හේතුව කියලා කවුරුර කෙනෙක් මේ වීඩියෝස් බලලා නැත්තම්. හොඳයි අපි දැන් අවධානය යොමු කරමු අද දිනේ සමස්ත පිරුණුම් ප්‍රමාණය දිසට. රුපියල් 1167.83ක පිරුණුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා කරලා තිනවා. ඒ ඊයේ දිනට සාපේක්ෂව 52.8% පසුබසින්නක් විදිහට සටහන් වුණා. දැන් ඔබට පැහැදිලි වෙනවාද මේ සමස්ත පිරුණුම් ප්‍රමාණය අද දිනේ දශක වෙලා තියෙන ප්‍රමාණයෙන්. මම කලින් පැහැදිලි කරපු දේ වගේම මෙතන පෙර වීඩියෝ වල පැහැදිලි ගන්න උත්සාහ කරපු දේ ඉල්ලුම ඇති වෙන අවස්ථාවේදී අපිට අඩු පරිමා අඩු පිරුණුම් ප්‍රමාණ තමයි වාර්තා වෙන්නේ. ඉතින් මොනවාක තමයි අර සමස්ත මානසිකත්වය ඍණාත්මක දෙසට හැරලා තිනවා කියන්නේ හොඳම සාධකයි. ඒ වගේම දිනේ දේශීය මිලදී ගන්න රුපියල් 1132.1 ප්‍රමාණයක වාර්තා වුණා. එය පෙර දිනට සාපේක්ෂව 51% පසුබසීමක්. දේශීය විකුණුම් රුපියල් 968.63 පෙර දිනට සාපේක්ෂව 41.9% පසුබසීමක්. විදේශීය මිලදී ගන්න රුපියල් 35.73 පෙර දිනට සාපේක්ෂව 77.2% පසුබසීමක්. ඒ වගේම විදේශීය විකුණුම් රුපියල් 239.2 පෙර දිනට සාපේක්ෂව 72.7% පසුබසීමක්. අද දින සුදු විදේශීය විකුණුම් ප්‍රමාණයක් දැක් ගන්න පුළුවන්. ඒ රුපියල් 203.47. ඒ වගේම මේ පෙර දිනට සාපේක්ෂව 71.5% ඉහළ යමක් විදිහට සටහන් වුණා. ඒ වගේම අද දිනේ සුදු මුළු ගනුදෙනු ප්‍රමාණය වගේම ගනුදෙනු මුළු කොටස් ප්‍රමාණවල තියුණු පසුබැසීමක් අපි දැක්කා. අද දිනේ ගනුදෙනු මුළු කොටස් ප්‍රමාණය 145% පසුබැසීමක් පෙන්නුම් කරා ඊයේ දිනට සාපේක්ෂව. ඒ වගේම සුදු මුළු ගනුදෙනු ප්‍රමාණය 139% පසුබැසීමක් වාර්තා කරා ඊයේ දිනට සසඳනාත්මකව. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම ඔබට පැහැදිලි වෙනවා මේ දත්ත දෙස බලද්දී OU එක. සමස්තයක් විදිහට බලද්දී සියලුම දත්ත කැපී පෙනෙන විදිහට ඊයේ දිනට සාපේක්ෂව පහළ මට්ටමකට වැඩිලා තිනවා. තීව්‍ර පසුගාමිත්වයක් දක්වලා තිනවා. ඒකට හේතුව මම අර කලින් කිව්ව කාරණය පටන් ගන්න සමස්ත පිරුණුම් ප්‍රමාණය කැපී වෙන පසුබැසීමක් සමස්ත පිරුණුම් ප්‍රමාණය අඩු වීමට සාධක වෙනවා. එහෙම නැත්නම් හේතු සාධක වෙලා තිනවා සිදු මුළු ගණදෙනු ප්‍රමාණය වගේම ගණදෙනු මුළු කොටස් ප්‍රමාණය. ඊට පස්සේ එතනින් අපිට දැක් ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ අඩු වීම කොයි පැත්තෙන්ද උනේ කියන කාරණය තවදුරටත් පැහැදිලිනවා. සදේශිකයන්ගේ ගණදෙනු රටාව සදේශිකයන්ගේ ගණදෙනු අද්දිනේ කැපී වෙන විදිහට පසුබැසීමකට ලක් වෙලා තිනවා මිලදී ගණන් වගේ විකුණුම් ප්‍රමාණය. ඒ වගේම සදේශිකයන්ගේ පමණක් නෙමෙයි අද්දිනේ කැපී වෙන විදිහට විදේශිකයන්ගේ ගණදෙනු රටාවෙත් අඩුවක් එහෙම නැත්නම් විදේශිකයන්ගේ අඩු සහභාගීත්වයක් පෙන්නුම් කරලා තිනවා අද දිනේ පෙර දිනට සාපේක්ෂව. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම අද දිනේ අපිට සලකන්න පුළුවන් ආයෝජකයන්ගේ අඩු සහභාගීත්වය දක්වපු දිනයක් විදිහට ඊයේ දිනත් එක්ක සංසන්දනය කරේ තරමක් කැපී පෙනෙන අඩු වීමක් කියන කාරණේත් මෙතනින් අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි ඒ දෙක හිතේ තියාගනිමින් අපි දැන් අවධානය යොමු කරමු අද දිනේ ඉහළම පිරුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටසට. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස රුපියල් 1.2 පිරුණුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා කරලා තිනවා. මේ කොටස තමයි අද දිනේ ඉහළම පිරුණුම් ප්‍රමාණයක් කොටස වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම ජෝන් හිල් සමාගමේ කොටස රුපියල් 1.2479 පිරුණුම් ප්‍රමාණයක්, රෝයල් සෙරමික් සමාගමේ කොටස රුපියල් 1.1434 පිරුණුම් ප්‍රමාණයක්, එලිස් ෆැබ්‍රික් සමාගමේ කොටස රුපියල් 1.5903 පිරුණුම් ප්‍රමාණයක්, එස්පලංගා සමාගමේ කොටස රුපියල් 1.4035 පිරුණුම් ප්‍රමාණයක් වාර්තා කරපු විදිහ අපිට දැක ගන්න පුළුවන්. ඒ ඔබ දැක්ක අද දිනේ ඉහළම පිරුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් පහ. ඉතින් මේ ලයිස්තුවේ හතරවෙනි
ස්ථානයට පත් වෙලා තියෙන හේලි ෆැබ්‍රික් සමාගමේ කොටස ගැන MBC එමෙතන අමතර දෙයක් එකතු කරනවා නම් අපි මේ අවස්ථාව දකින්නේ අප්‍රේල් 7 වෙනිදා. ඒ අපි ඔබත් සමග බෙදා ගන්නවා Facebook පිටුවේ. ඉතින් ඔබ වීඩියෝ එක පටන් ගද්දි intro එකෙන් පස්සේ දකින්න ඇති අද වෙද්දී මේ කොටස කෙනෙක් ඒ අවස්ථාවේදී නිලට ගත්තා නම් කොපමණද Tamanට ලැබුණ ලාභය කොපමණද Tamanට මේ වෙද්දී ලැබිලා තියෙන රිටර්න් එක කියලා. ඉතින් ඕක තමයි තාක්ෂණික විශ්ලේෂණය කියන්නේ. අපි දැක්ක සමස්ත විලාශකයේ හැසිරීම බලන්න හැබැයි මේ කොටසේ හැසිරීම. ඉතින් නිවැරදි අවස්ථාව අඳුරගත්තාම නිවැරදිව තාක්ෂණික විශ්ලේෂණය කියන කලාව ප්‍රගුණ කරාම මේ වගේ දේවල් අපිට දැක ගන්න ලැබෙන එක පුදුමයක් නෙමෙයි. ඕනම කොටස් වෙනකොට ඕනම ප්‍රාග්ධන වෙනකොට මේ වගේ අවස්ථාවල් අපිට දැක ගන්න පුළුවන්. ප්‍රාග්ධන වෙනකොට දාශක පසකලා පවා එහෙම නැත්නම් ඒ රට ඒ ට්‍රෙන්ඩ්ස් අභිභවා යන කොටස් පවා අපිට අඳුර ගන්න පුළුවන්. නිවැරදි හැක් තියෙනවා නම් නිවැරදි මේ කලාව ප්‍රගුණ කරොත්. හොඳයි අපි දැන් අවදානම් යොමු කරමු අද දිනේ ඊළඟ කොටස් ප්‍රමාණ වාර්තා කරපු කොටස්සට. කොටස් 38.95% ප්‍රමාණයක් වාර්තා කරපු බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස තමයි අද දිනේ මිලයිස්ටි ඊළඟ ස්ථානයේ ලබාගෙන තියෙන්නේ. ඒ වගේම SMB ලීසින් සමාගමේ චන්දබලි රහිත කොටස කොටස් 16.28% ප්‍රමාණයක්. රෝල් සෙරමික් සමාගමේ කොටස කොටස් 3.95% ප්‍රමාණයක්. ඉන්ඩස්ට්‍රියල් ඇස්වල් සමාගමේ කොටස කොටස් 3.5% ප්‍රමාණයක්. හෙලිස් ෆැබ්‍රික් සමාගමේ කොටස අවසාන වශයෙන් කොටස් 3.23% ප්‍රමාණයක් අද දිනේ තුල ගනුදෙනු දින අපිට දැක් ගන්න පුළුවන්. ඒක දැක් ඇද දිනේ ඉහළම කොටස් ප්‍රමාණ ගනුදෙනු කොටස් 5. හොඳයි ඒ සමගින් අපි දැන් අවධානය යොමු කරමු ඊළඟ විදේශීය මිලදී ගණන් සහ විකුණු ප්‍රමාණ වාර්තා කරපු කොටස් සඳහා මුලින්ම විදේශීය මිලදී ගණන් දෙස බලුවොත් අද දිනේ කැපිපෙන ඉල්ලුමක් ඇති වෙලා තින්නේ. එහෙම නැත්නම් ඉහළම ඉල්ලුම ඇති වෙලා තින්නේ විදේශිකයන්ගේ හෙලි සමාගමේ කොටසට රුපියල් මිලියන 13.26ක වටිනාකම කොටස විදේශිකම්සින අද දිනේ මිලට අරන් තිනවා. එහි කොටස මිලට ගත් සාමාන්‍ය මිල දෙක දක්වන්නේ රුපියල් 78යි. ඒ වගේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස රුපියල් මිලියන 6.8ක වටිනාකම කොටස විදේශිකම්සින මිලට අරන් තිනවා. එහි කොටස මිලට ගත් සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 6.60යි. ඉතින් ඔන්න කොටස දෙක තමයි අද දිනේ කැපිපෙන ඉල්ලුම වාර්තා කරේ විදේශිකයන්ගේ ගනුදෙනු අතරින් දැන් අවධානයෙන් කරමු අද දිනේ ඉහළම විදේශීය විකුණුම් ප්‍රමාණ වාර්තා කරපු කොටස් විසතර ජෝන් ෆීල් සමාගමේ කොටස තමයි අද දිනේ ඉහළම විදේශීය විකාශනය අද දිනාගෙන තියෙන්නේ රුපියල් මිලියන 282.94ක වටිනාකම කොටස් විදේශිකයන්ගේ අද දිනේ විකුණුම් මල්ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 134.75යි. ඒ වගේම ඉන්ටර්නැෂනල් බැංකුවේ චන්දබලි රහිත කොටස රුපියල් මිලියන 29.51ක වටිනාකම කොටස් විදේශිකයන්ගේ අද දිනේ විකුණුම් මල්ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 94.50යි. නෙස්ලේ සමාගමේ කොටස රුපියල් මිලියන 9.47ක වටිනාකම කොටස විදේශිකයන්ගේ අද දිනේ විකුණුම් මල්ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 1010යි. සිස්ටෙක් සමාගමේ කොටස රුපියල් මිලියන 4.83ක වටිනාකම කොටස අද දිනේ විදේශිකයන්ගේ විකුණුම් මල්ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 30.01යි. අවසාන වශයෙන් ACL සමාගමේ කොටස ACL කේබල් සමාගමේ කොටස අතරම රුපියල් මිලියන 2.97ක වටිනාකම කොටස විදේශිකයන්ගේ අද දිනේ විකුණුම් මල්ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විතර දැක්වෙන්නේ රුපියල් 37.70යි. ඉතින් ඔන්න කොටස් පහ තමයි දිනේ ඉහළම විදේශීය විකුණුම් ප්‍රමාණ වාර්තා කරේ කොටස් සඳහා ගන්න වලදී අවධානය යොමු කරමු. දැන් අපි අද දිනේ කොටස් සඳහා හැසිරීමට හැසිරීම විශ්ලේෂණය කරමු. ඒ වගේම හෙට දිනේ මොනවාගේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කාරණේ විශ්ලේෂණය කරලා බලමු. අපිට දත්ත වශයෙන් කතා කරන්න තිබුණ කොටස ඉතින් අවසන් වුණා. ඔබට දැන් තිරේ දිස්සේ ප්‍රස්තාර සටහන අද දිනේ හැසිරීමට අදාළ ඔබට පේනවා ඇති ආරම්භයේ පටන්ම ඉල්ලුමක් ඇති වෙලා තියෙන ආකාරයෙන් පසුව ගණඳුන වන එහෙම නැත්නම් කොටස් වල ගණඳුන කාලයේ මධ්‍ය කාලයේ පටන් මැද ස්ථානයේ ඉඳන් ඒ ආසන්නයේ ඉඳන් නැවත අපි දකින්නවා යැතිම ඉල්ලුමට විරුද්ධව සැපීමක් ඇති වෙන ආකාරයේ කෙසේ වෙතත් දිනේ පුරාවට මන්දගාමී හැසිරීමක් ඇති වුණා එහෙම නැත්නම් මන්දගාමී හැසිරීමක් සිදු වුණේ කියන කාරණය මෙතනින් ඔප්පු වෙනවා. කෙසේ වෙතත් දිනේ අවසානයේ 1.58 ප්‍රමාණයකට ඉහළින් පෙර දිනයට නතර වුණ මට්ටමට වඩා ඒ ප්‍රමාණයට වඩා ඉහළින් සමස්ත විනාශකයන් නතර වෙනවා. ඉතින් ඒ අදිනේ හැසිරීම වර්තමාන තත්ත්වය කොටසන කුලාජකයන්ගේ වත්මන් මානසිකත්වය මම අමුතුවෙන් නැවත පැහැදිලි කර යුතු නැහැ කියලා හිතනවා. මොකද ඔබට ඊඩික ආරම්භයේදීත් මම පැහැදිලි කරා මේ වගේ අදිනේ වගේ හැසිරීමක් වෙන්නත් හේතුව. ඉතින් හෙට දිනේ හැසිරීම ගැන කතා කරනවා. හෙට දින අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අද වගේම මන්දගාමී ස්වරූපයක් මන්දගාමී හැසිරීමක් දිනේ පුරාවට සමස්ත විනාශකයේ සුළු ඉහළ යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තාමත් ධනාත්මක අර්ධයක එමෙතන ධනාත්මක වෙමින් පවතින අර්ධයක අපි ඉන්න නිසා සමස්ත විනාශකයේ පැත්තෙන් ගත්තාම සමස්ත විනාශකයේ හැසිරීම පැත්තෙන් ගත්තාම නමුත් බොහොම සම්බරව ගමන් කරන්න ඉඩ තියෙනවා අද දිනේ සමස්ත විනාශකයේ නතර වුණ ඒකක මට්ටමට ආසන්නව කෙසේ වෙතත් ගනුදෙනු ප්‍රමාණවල හෙට දිනේ අඩුවක් දැක් ගන්න ලැබෙයි. ආජලින්ගේ හෙට දිනේ තරු සහභාගිත්වයක් දැක් ගන්න ලැබෙයි බොහෝ දුරට. හොඳයි අදට විශ්ලේෂණය මෙතනින් අවසන් වෙනවා. මම හිතන විශ්ලේෂණය අද සිද්ධාන්ත පැහැදිලි කියලා. නමුත් ඔයගොල්ලන්ට කැටල දිනනනම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපි subscribe කරන්න තවමත් subscribe නොකරපු කෙනෙක් නම් ඒ වගේම මතක් කරනවා නම් අපේ නවක ආයජකින් සඳහාම වෙන්න ඕ එහෙම නැත්නම් ආයජකේ වීම සඳහා වෙන් කරපු පාඨමාලාව ඉන්වෙස්ටර් ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් ආයජකයා කියන පාඨමාලාව අපි ආරම්භ කරා මේ හත් වෙනිදා ආදම්බරින් කියන්න ඕන අපේ දෙවෙනි කණ්ඩායම තමයි ඒ. ඉතින් තව දුරටත් කොටස් වලට අලුතෙන් සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් ආයජකයෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ හරහා ඔබේ දිව්‍ය වර්ණවත්
ජයගන්න ඕනම් ප්‍රාසන්නද බලක් ජයගන්න කියන කලාව එහෙම නැත්නම් ජයගන්න ආකාරය ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් ඔබට ප්‍රායෝගිකවම අත්විඳින්න පුළුවන් ඒක තමයි අපේ වැඩසටහනේ විශේෂත්වය හොඳයි ඉතින් මතක් කරමින් එහෙනම් අද ටොපින් සමු ගන්නවා නැත්නම් හෙට දින අද කොටස් වෙනකොට වීඩියෝ එකක් ඔබ සිදු වෙනවා තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් කොහොමද මට I1